ඇබවන් සුබ සන්ධ්‍යාවක්. දැන් මේ සතියන්තේ අපි ඔබත් එක්ක විශේෂ කතා බහකට එකතු වෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ සතියන්තේදී මං හිතන්නේ ඔබ සමහර වෙලාවට අහලා තියෙන එහෙම නැත්නම් අහලා නැති දැනුමක් ඔබට දෙන්න සහ මේ ගැන ඔබේ හිතේ යම් අදහසක් තියෙනවා නම් ඒක ඉස්සරහට ගෙනියන්න තමයි අපි මේ වැඩසටහන යොදාගන්නේ. අපි දෙක අද දවසේ ඉන්නවා මේ කතා බහට දයන් කිරිවත්තුඩුව මහත්මයා, ජාතික සංවිධායක ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් ගණිත පදනමේ කොළඹ විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින්, ඒ වගේම ඔහු නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කෝඩ් සමූහ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය. දැන් මම මේ කතාවට කතාවට මුලපුරනවට වඩා මම කැමති දයන්ගෙන්ම මේ කතාව ගන්න එළියට, විශේෂයෙන් ක්‍රවුඩ් ෆන්ඩින් කිව්වම මේක නිකන් ඒක ඉංග්‍රීසි වචනයක්. ඒ ඉංග්‍රීසි වචන අපිට ආගන්තුකයි. මොකද්ද මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන්නේ? අපි මේක ගැන තමයි අද දවසේ කතා කරන්නේ. ඔව්, ඉතින් මං හිතන්නේ ලංකාවට මේක ඊටාම ආගන්තුක කියලා කියන්නත් බෑ. මොකද අපි වැඩි හරියක් අපි දකින්නේ ක්‍රවුඩ් ෆන්ඩින් තමයි. මොකද ක්‍රවුඩ් ෆන්ඩින් කියන එකේ සරල තේරුම තමයි ජනතාවගෙන් මුදල් එකතු කිරීම. හැබැයි දැන් ක්‍රවුඩ් ෆන්ඩින් කියන ඩෙෆිනිෂන් එකේ වෙන්නේ අර දැන් උදාහරණයක් වශයෙන් අපි ගිහිල්ලා කෙනකින් අපිට කීයක් හරි දෙන්නකෝ කියලා එහෙම එකතු කරනවානේ. ඊට වඩා මාරම සොෆිස්ටිකේටඩ්, එහෙම නැත්නම් අපි හිතනවා යම්කිසි ක්‍රමවේදයක් සහිතව නීත්‍යානුකූලව පදනමක් ඇතුව මුදල් එකතු කිරීමක් තමයි ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියන්නේ. ඒතර මේක ලෝකෙ ගත්තොත් එහෙම 2025 වෙද්දී ඒගොල්ලෝ කියලාවා, يعني ස්ටැටිස්ටිෂියන්ස්ලා ඩොලර් බිලියන 95ක් 96ක් විතර ලොකු ෆන්ඩ් කලෙක්ෂන් එකකට ලෝකෙ යාවි කියලා මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන කන්සෙප්ට් එකත් එක්ක. මොකද ලෝකේ අපි දැන් ගත්තොත් එහෙම තියෙන ගොඩාක් බිස්නස් එන්ටිටීස්, එහෙම නැත්නම් ඔන්ටර්ප්‍රනර්ෂිප් ප්‍රොජෙක්ට්ස්, ඒ කියන්නේ අපි කියනවා ව්‍යාපාර සහ ව්‍යවසායකත්ව අරමුණු සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙනවා මූල්‍ය ක්‍රම සම්පාදනය. ඒතර මේ මූල්‍ය ක්‍රම සම්පාදනය කියන එක කරන්න අපි දැනට පාවිච්චි කරන ක්‍රමවේදයන් තියෙනවානේ. උදාහරණයක් වශයෙන් අපි කියනවා අපිට රජයෙන් මුදල් ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට බැංකුවකින් ණයක් ලබා දෙන්න. එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික ධනය පාවිච්චි කරනවා. තව තව වෙනත් වෙනත් ක්‍රම තියෙනවා. එතකොට මේවා ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයෙක් දන්න දේවල් ටික. හැබැයි ලෝකේ මීට වඩා දැන් අපි ඉදිරියෙන් ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ හිතනවා අපි කොහොමද තරුණ ව්‍යවසායකයෙක්ට සහයෝගය දෙන්නේ. උදාහරණයක් වශයෙන් ඒන්ජල් ඉන්වෙස්ටර්ස්ලා. එහෙම නැත්නම් අපි කියනවා මේ කැපිටල් ප්‍රොවයිඩර්ස්ලා. එහෙම නැත්නම් ඉන්වෙස්ටර්ස්ලා, ෂාක්ස්ලා, එහෙම කට්ටියක් තියෙනවා. හැබැයි ඒ තැනදී පොඩි ප්‍රශ්නයක් එනවා. මම හිතන්නේ ඒක අපි දන්නවා. හිතන්නකො මෙහෙම රනිල් පටන් ගත්ත කියන්නේ සුළු ව්‍යාපාරයක්. ඒතර මම ඇවිල්ලා ඒ වෙලාවේ මහා ව්‍යාපාරිකයෙක්. මම කරන්නේ ඔයාගේ බිස්නස් එකේ සම්පූර්ණ මේ කැපිටල් එක මම දීලා, මම කියනවා මට ෂෙයාර්ස් දෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා. ඒතර මට වැඩි ෂෙයාර්ස් ප්‍රමාණයක් හෝ සැලකිය යුතු ෂෙයාර්ස් ප්‍රමාණයක් තියෙනවා. ඇයි මම ඉන්වෙස්ට් කරන්නේ? මම ඔයාගේ ව්‍යාපාරයේ අනාගතයක් දකින නිසා. ඒක ඔයාට පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මට පේනවා. එහෙනම් මම කරන්නේ ඒකට ආයෝජනය කරනවා. හැබැයි මගේ යටි අරමුණ මොකද්ද? යම් කිසි දවසක ඒ ව්‍යාපාරයේ ස්ටේක් හෝල්ඩර්ෂිප් එක මගේ පැත්තට වැඩි කරගන්න. එතකොට ලෝකේ මේ වගේ දේවල් දැකලා මේකට ගෙනාවු විසඳුමක් තමයි ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියන්නේ. මොකද හේතුව අර විදිහට ගියොත් එම් මොනොපොලිස්ටික් බිස්නසස්, එහෙම නැත්නම් අපි කියනවා සිංහලෙන් කියන වචන මම හිතන්නේ ඒකාධිකාරයන්. ඒ කියන්නේ මූල්‍යමය ඒකාධිකාරයන් බිහි වෙන්න පුළුවන්. ඒක ලෝකෙ වෙලක් තියෙනවා. ඒක නවත්තන්නත් බෑ. නමුත් ඒ වගේ දේවල් ගොඩාක් වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ලෝකයේ පාලනය නැවත වාරයක් අපි කියනවා නැපොටිසම් එකකට යනවා කියලා. ඒ කියන්නේ අපි දැන් පවුල් පාලනයට, පවුල් වාදයට අපි විරුද්ධයිනේ. ඒ කියන්නේ ඕනම කෙනෙක් විරුද්ධයි. එතකොට ඒක ග්ලෝබලි වුණොත් එහෙම. ඒ කියන්නේ මුළු ලෝකෙම පාලනය කරන්නේ පවුල් දෙක තුනක් වුණොත්. ඒතකොට ඒ වගේ තැනකට යන්න පුළුවනි අර විදියට බිස්නස් මොනොපොලිස් හැදෙන ඉඩ දුන්නොත්. ඒව නවත්තන්න තමයි සාමාන්‍යයෙන් අපි කියනවා දියුණුවයි සම්මත රටවල මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන කන්සෙප්ට් එක ගේන්නේ. ඒතර ක්‍රවුඩ් ෆන්ඩින් කියන කන්සෙප්ට් එක ඇතුලේ මං හිතන්නේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. මං හිතන්නේ දැන් පැහැදිලියදී මොකද්ද ක්‍රවුඩ් ෆන්ඩින් කියන්නේ? පැහැදිලි. හැබැයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දයන් මම අතුරු ප්‍රශ්නයක් අහන්නේ, කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඒක ෂෙයා මාකට් එක ඇතුලෙත් වෙන්නේ එකනේ කියන්නේ. නැහැ. ෂෙයා මාකට් එකේදී වෙන්නේ එක නෙමෙයි. ෂෙයා මාකට් එකේදී වෙන්නේ ඉක්විටි. ඒ කියන්නේ අපි යම්කිසි මුදලක් දීලා ඒ මුදලට ඒ කම්පැනි එකේ ෂෙයාර්ස් ගන්නවා. එතකොට ඒ කම්පැනි එකේ පර්ෆෝමන්ස් අනුව අපිට ඩිවිඩන්ඩ් එකක්, එහෙම නැත්නම් ලාභාංශයක් හම්බ වෙනවා. ක්‍රවුඩ් ෆන්ඩින් ක්‍රියාත්මක වෙන්නේ එහෙම නෙමෙයි. ක්‍රවුඩ් ෆන්ඩින් වල ෆෝමැට්ස් හතරක් තියෙනවා. මම කියන්නද ෆෝමැට්ස් හතර? ඔව්, අපි පැහැදිලි කරගමු. ඔව්. ක්‍රවුඩ් ෆන්ඩින් කියන එක අපිට මුලින්ම ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඩෙබ්ට් ෆෝමැට් එක. ඩෙබ්ට් ෆෝමැට් එක කියන්නේ ණය ක්‍රමයට. ඒ කියන්නේ හිතන්න ඔයා ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඒ ප්‍රොජෙක්ට් එක අපි හිතමුකෝ පන්සලක් හදන්න කියලා. දැන් පන්සලක් හදන්න ඔයා ජනතාවගේ මුදල් එකතු කරනවා. හැබැයි එකතු කරන්න ණයක් විදිහට. ඒනවා කියනවා මාස 6කින් මම මේ පන්සල හදනවා. ඒ පන්සල හදන රුපියල් 500 ගානේ මම එකතු කරනවා. හැබැයි
මේ පන්සලේ මේ චෛත්‍ය හදන්නේ මගේ පුණ්‍ය කර්මයක් විදියට. ඔගොල්ලෝ මේකට සම්මාදම් වෙනවා විතරයි. හැබැයි ඔයාගේ සම්මාදම මම මාස 6කින් නැවත ගෙවනවා වට ඉන්ට්‍රස්ට් එකක් එක්ක. එක ක්‍රමයක්. ලංකාවේ හැම පන්සල හැදිලා නැහැ. නැහැ. එතකොට දෙවෙනි ක්‍රමය තමයි ඉක්විටි ෆෝමැට් එකක්. ඒ කියන්නේ මම පන්සලක් හදනවා. ඒ පන්සල හදන්න මට මෙච්චර මුදලක් ඕනේ. මම ඔයාලට ණය වෙන්නේ නැහැ. මම ඔයාලට මේ පන්සලේ හදන බිල්ඩින් එකට අදාළ පිනෙන් ෂෙයාස් දෙනවා, අනුමෝදනා කරනවා. හරිද? එතකොට ඒ ෂෙයාස් වලට ඔයාලට ඊට අමතර ඉන්ට්‍රස්ට් එකකුත් හම්බෙනවා. ඒ කියන්නේ මේ පන්සල කියන එක ජෙනරේට් කරලා මේ පන්සලේ මම ඉවෙන්ට්ස් කෝඩිනේට් කරනවා. ඒ ඉවෙන්ට්ස් වලින් මට ප්‍රොෆිට් එකක් එනවා. ඒ ප්‍රොෆිටින් ෂෙයාර් එකක් මම කවදාවත් ඔයාලට දෙනවා. පන්සල වල බිස්නස් කරන්නේ නැති හින්දා ඒක වෙන්නේ නැහැ. මම මේ එක්සැම්පල් එකක් ඔයාලට ඇනලොජි එකක් කියන්නේ. හරි? තුන්වෙනි ෆෝමැට් එක තමයි අපිට පුළුවන් රිවෝඩ් බේසිස් එකට. ඒ තමයි අපි පන්සලක් හදනවා. ඒ පන්සලට අපි ක්‍රවුඩ් ෆන්ඩ් කරනවා. ඔගොල්ලන්ට හැම විශේෂ වරප්‍රසාදය තමයි පන්සලේ පැවැත්වෙන පළවෙනි ප්‍රෝග්‍රෑම්ස් පහට ඔයාලට තමයි අපි ඉන්වයිට් කරන්නේ. වෙන කිසිම කෙනෙක්ට එන්න දෙන්නේ නැහැ. ඔයාලට ප්‍රිවිලේජ් එකක් හම්බෙනවා හරියට හරි. ඒ කියන්නේ ඔයාලට දායක සභාවේ විශේෂ පොසිෂන් එකක් හම්බෙනවා කියන එක. එතකොට මේක මම හිතන්නේ ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. හරිද? ඔව්. දැන් මමට චුට්ටක් එකක් තියෙනවා. ඔව්. ඒකත් කියලා මෙමු. ඒ තමයි ඩොනේෂන් ෆෝමැට් එක. ඒ කියන්නේ අපි කියන ඔය මුකුත් නැහැ. අපි පන්සලක් හදනවා. මේකට අපිට ආධාර කරන්න. එතකොට ආධාරය ලංකාවේ අය නම් කරන්නේ කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආධාරය කරන්නේ ජපාන කෙනෙක් නම් ඒකට අපේ ඩිප්ලොමැට් කෙනෙක්, එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සම්බන්ධ වෙන්න වෙනවා. ඒ කියන ඩොනේෂන් එක ලංකාවට අරගෙන එන්න. නීති විරෝධී තමයි. ඔව්. ඒක නීති විරෝධී නැහැ. මේ කියන්නේ ඩිප්ලොමැට් කෙනෙක් කරොත්. කරොත්. ඔව්. ඒක සාමාන්‍ය කෙනෙක්ට ඒක කරන්න සිස්ටම් එකක් හදලා නැහැ. ඒක නීති විරෝධීත් නැහැ, නීති අනුකූලත් නැහැ. නීති අනුකූලත්. මොකද ඒක නීතිගත වෙලා නැති එක. හරි. දැන් ඔය කියන ක්‍රවුඩ් ෆන්ඩින් කියන එක දැන් ඔබ පැහැදිලි කරා. මෙන්න මේක තමයි සරල කාරණේ. මෙන්න මේ ක්‍රමවලට ෆන්ඩ් කරන්න පුළුවන්. දැන් මේක දැනට ලෝකයේ ඇත්තටම ප්‍රැක්ටිකලි භාවිතා වෙනවද? මොනවද එක්සැම්පල්ස්? ඔව්. සාමාන්‍ය අපි ගත්තොත් Netflix movies වල ඉඳන් right National Geographic channel එකේ ඉඳන් Discovery channel එක වෙනකන් ලෝකේ මීඩියා ප්‍රොජෙක්ට්ස් ගොඩාක් කරන්නේ කොහොමද? ක්‍රවුඩ් ෆන්ඩඩ්. එතකොට ඔයාලට හොඳම එක්සැම්පල් එකක් තියෙනවා බලන්න මේ ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධව රිසර්ච් එකක් කරලා ඒ පිළිබඳ ඩොකියුමෙන්ටරි එකක් කරා එක මිනිස්සෙක්. මට නම ගම හොයාගන්න මතක නැහැ මේ වෙලාවේ. නේ Google search කරා නම් එනවා. එයා මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ YouTube එකේ වීඩියෝ එකක් දාලා. ඊට පස්සේ එයා කිව්වා මට මේක රිසර්ච් කරන්න මට තව මුදල් අවශ්‍යයි. මේ කියන්නේ මේක මට තව හොයාගෙන යන්න පුළුවන් පැතිකඩ තියෙනවා. හැබැයි ඒකට මට මේ දේවල් වලට මුදල් අවශ්‍යයි. ඉතින් එයා මේ ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම් එකක් එයා මුලින්ම එළියට දානවා. ඉතින් එයා අවසාන ඩොලර් මිලියන ගාණක් හොයාගෙන ඒ ඩොකියුමෙන්ටරි එකත් කරලා එයාටත් යම් කිසි ලාභයක් උපයගෙන එයා දුන්න ගැන එයාගේ පරිශ්‍රමය සඳහා ඉතුරු මුදල් චැරිටි වලටත් දීලා තියෙනවා. ඉතින් දැන් ඇත්තම කතන්දරේ කියනවා නම් මේක අපිට ආගන්තුකයි තමයි. ලෝක හැමතැනම දැනටමත් ඉතාම සරලව පාවිච්චි වෙන ක්‍රමවේදයක්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් Facebook කියන කන්සෙප්ට් එක. ඒක තියෙන්නේ ක්‍රවුඩ් ෆන්ඩින් සහ ක්‍රවුඩ් සෝසින්. ක්‍රවුඩ් ෆන්ඩින් කියන කන්සෙප්ට් එක තියෙනවා, ක්‍රවුඩ් සෝසින් කියන කන්සෙප්ට් එක තියෙනවා. ක්‍රවුඩ් ෆන්ඩින් කියන්නේ ජනතාවගෙන් මුදල් ලබා ගන්නා යම් යම් ක්‍රමවේද. අනිත් එක තමයි ක්‍රවුඩ් සෝසින්. ක්‍රවුඩ් සෝසින් කියන්නේ ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම. දැන් උදාහරණයක් වශයෙන් මේකේ නිවුස් චැනල් එකක් තියෙනවා නම් නිවුස් චැනල් වල තොරතුරු ගන්න ජනතාවගෙන්ම තමයි. ඒ තොරතුරුම තමයි ජනතාවට දෙන්නේ. හැබැයි ජනතාවට ඒ තොරතුරු නැවත දෙනකොට ඒකට ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඇඩ් රෙවෙනියු එකක් එනවා. ඒ ඇඩ් රෙවෙනියු එක ජනතාවගේ වැලියු එකක් විදිහට තමයි ෂෙයා වෙන්නේ. ජනතාවට ඇත්ත දැන ගැනීමට ලැබීම කියන වැලියු එක තමයි ජනතාව තොරතුරු ලබා දීමෙන් එයාට ලැබෙන ප්‍රතිඵලය. හැබැයි සමහරක් විට ඒ ඇඩ් රෙවෙනියු එක ඇඩ්වර්ටයිසර් කෙනට යන්නත් පුළුවන්. ඒ විදිහම තමයි Facebook එකත් කරන්නේ. ජනතාවගෙන් තොරතුරු අරගෙන ජනතාවටම සපයනවා. ඒකේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වෙනත් කට්ටිය දානවා. ඉතින් ඒ මොඩල් එකේ තියෙනත් ක්‍රවුඩ් ෆන්ඩින් and crowd sourcing තමයි. හැබැයි ඒවා complex models. ඒතර අපිට තෝරගන්න අමාරුයි crowd funding තියෙන්නේ කොතනද? crowd sourcing තියෙන්නේ කොතනද කියලා. හැබැයි crowd funded projects කියලා කියන්නේ ඒකේ sourcing කෑල්ල සම්පූර්ණයෙන්ම අයින් කරලා funding කෑල්ල විතරක් තියෙන ඒවට. ඉතින් ඒ තමයි මේ. හැබැයි ලංකාව කියන්නේ සුවිශේෂී රටක් දැන් මහත්මයා. ඔයා කියන විදිහට ලංකාවේ මිනිස්සෙක් මේක crowd funding මේක run කළා මේ සල්ලිටි කරන් පයින්න පුළුවන්. දැන් ලංකාව වගේ රටක crowd funding කරනකොට මොනවාද තියෙන ප්‍රායෝගික ගැටලු? ලංකාවේ constraints ඒ කියන වගේන ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා. එකක් තමයි ලංකාවේ නීතිගත වෙලා නැහැ crowd funding formats. right? දැන් ඕකට අපි මුහුණ දුන්නා මේ ප්‍රථම වතාවට මේ ලංකාවේ පළවෙනි ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම් එක කරේ මගේ කම්පැනි එකෙන්. ඒක කරද්දී අපිට සිද්ධ වුණා CBSL එකේ නැත්නම් Central Bank of Sri Lanka. ඒ කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිර්දේශයන් පිළිපදින සහ ඒක බලන්න. එතකොට අපි තේරුම් ගත්ත දේ තමයි අර මම ඉස්සලා කියපු ෆෝමැට්ස් හතරෙන්. ඒ කියන්නේ ඩෙප් ෆෝමැට්ස් තියෙනවා, ඉක්විටි ෆෝමැට්ස් තියෙනවා,
එහෙම නැත්නම් රිවෝඩ් ෆෝමට්ස් තියෙනවා නැත්නම් ඩොනේෂන්. ඕකෙන් අපිට රීච් කරන්න පුළුවන් එකම එක තමයි රිවෝඩ් ෆෝමට් කියන එක. ඒ කියන්නේ ඩොනේෂන් ෆෝමට් එකට අපිට යන්න බෑ, ඩිප්ලොමැට් කෙනෙක් වෙන්න ඕනේ. රයිට්. අර කියන ඉක්විටි ඩෙබ්ට් කියන එක ලංකාවේ නීතිගත වෙලා නැති ක්‍රමවේද. ඒක කරන්න පුළුවන් නම් හොඳයි ඉස්සරහට. ඒක ඉතින් මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් කරන්න ඕන වැඩ. එතකොට ඔය කියන රිවෝඩ් ෆෝමට් එකට ලෝකෙ කිසිම තැනක එහෙම සීමාවක් පනවන්න බෑ. මොකද හේතුව එතන වෙන්නේ වැලියු ෂෙයරින් එක. ඔබ කැමැත්තෙන් ඒකට මේව කරන්නේ සහ ඒකට අපි රිවෝඩ් එකක් දෙනවා. ඉතින් ඒකට වෙබ් ප්ලට්ෆෝම් එකක් තමයි ගැලපෙන්නේ. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් තියෙන්න ඕනේ. ඒකට පේමන්ට් ගේට්වේ එකක් තියෙන්න ඕනේ. අර වාගෙන හොරෙන් පයින් වැඩේ වෙන්නේ පුද්ගලිකව මුදල් එකතු කරන්න ගියොත්. ඒ කියන්නේ අපි කැටයක් අරගෙන ගිහිල්ලා සල්ලි එකතු කරනවා. එතකොට ඒක ඇත්තරම කියනවා නම් වංචනික ක්‍රියාවක්. නමුත් අපි ලංකාවේ එකට වංචනික ක්‍රියාවක් කියලා කියන්නේ. අපි හිතන්නේ ඒක ඇත්තරම පින් අතේ වැඩක් කියලා. අපි ඒකට පින හරි කුසලයේ හරි මොකක් හරි කන්සෙප්ට් එකක් දාලා කවර් කරලා තියෙනවා. ඒ හින්දා ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒවෙන් අපි දන්නවා දැන්ටමත් වංචා කොච්චර වෙනවද කියලා. අපි ගමේ මොකද්ද කියන්නේ දන්සලක් කරන්න ගියාම ඒ එකතු කරන සම්මාදම් ටිකෙන් අපි කියනවානේ අර ලස්සන වචනකුත් තියෙනවා. මෙතන මම හිතනවා මේ ගුවන්විදුලි මාධ්‍යයේ වචන ගැළපෙන්නේ නැහැ කියලා. එහෙම කරලා මුදල් යටිමඩි ගහ ගන්නවා. එතකොට මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලදී එහෙම පර්සනල් ෆන්ඩ් කලෙක්ෂන් කරන්න බෑ. ඒක උදාහරණයක් වශයෙන් ලංකාවේ නීතියක් තියෙනවා. ඔබට තියෙන්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් නම්, එහෙම නැත්නම් ඔබ සෝල් ප්‍රොප්‍රයිටර් කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබ සේවින්ස් account එකක් තියෙන කෙනෙක් නම්, ඔයාට බෑ යම්කිසි හේතුවක් ජනතාවට කියලා මගේ account එකට සල්ලි දාන්න කියන්න. ඒක වැරදි. එහෙන් තමයි දැන් ඔය ඔන්ලයින් ටියුෂන් කරන ගුරුවරු තමගේ account number එක දානවනේ. ඒ දාලා සල්ලි එකතු වෙනකොට බැංකුවෙන් කෝල් කරනවා දවස් 3කින් විතර. ආන මොකද මේ සල්ලි වටින්නේ හොගාලා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මම මෙන්න මේ purpose එකයි කරන්න කියලා. ඒ purpose එකට temporary clearance එකක් දෙනවා. හැබැයි ඒ මුදල් ප්‍රමාණය ඉතාම වැඩි ගාණක් වුණ මොකද වෙන්නේ? එයාට tax ගෙවන්න වෙනවා. එතකොට tax ගෙවනවා නම් එයාට tax files හදන්න වෙනවා. එහෙනම් එයාට තන ලොකු වැඩ ගොඩක් කරන්න තියෙනවා. කියන්නේ හරියටම කරනවා. නමුත් අර මුදල් ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් වුණොත් මේක බලපාන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මට දිනනවා කියලා අර කිව්ව වගේ පන්සලක් හදන්න. මට කෝටි 5ක් යනවා කියනකොට ඒක ඔය විදිහට බැංකු account එකට සල්ලි එකතු කරන්න නීතියෙන් තහනම්. ඒ හින්දා තමයි crowdfunding කියන එක payment gateway සරහා සිද්ධ වෙන්නේ. මොකද payment gateway එකක් හරහා payment එකක් සිද්ධ වෙනකොට ඒ payment gateway එකේ හැම transaction එකක්ම monitor වෙනවා. ඒ හැම transaction එකක්ම CBSL එකේ මොනිටර් වෙනවා. ඒ කියන්නේ මොකද payment gateway මොනිටර් කරන්නේ CBSL එකෙන්නේ. ඒතකොට ඒකට aggregate model කියලා එහෙම තියෙනවා. ඒතකොට එතනදී CBSL එක තමයි අවසාන authority එක. monetary board එක. ඒතකොට monetary values වලින් එයා හැම වෙලෙම check කරනවා. මෙයා මේ නියාමනය කියලා මම හිතන්නේ කියන්නේ. නියාමනය වෙනවා කොහොමද සල්ලි මේ සංසරණය වෙන්නේ කියලා. මුදල් සංසරණය වෙන්නේ කියලා. හැබැයි project එක අරවා කියන වගේ හොරෙන් අරගෙන යන්න පුළුවන් අර වගේ personal funding වලට ගියොත්. ඉතින් ඒක දැනගන්න ඕනේ රටේ නීතිය එක වළක්වන්න ඕනේ. එහෙම නොවළක්වන අවස්ථාවත් මම දැකලා තියෙනවා. හරි, අපි බලමු දැන් ලංකාවේ ඇතුලේ දැන් ඔබ කියනවා ක්‍රවුඩ් ෆන්ඩින් කියන එක ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියලා. මම හිතන්නේ ඔබ මූලික වෙලා පටන් ගත්තයි කියලා ඔබ කියනවා. මොකද්ද දැන්ට ක්‍රවුඩ් ෆන්ඩින් අපිට උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ උදාහරණයක් විදිහට ගන්න තියෙන දැනට එකම ප්‍රොජෙක්ට් එක තමයි මේ තංගමලේ ඩයරිස් කියන ෆිල්ම් එකට අපි හදපු ක්‍රවුඩ් ෆන්ඩින් වෙබ්සයිට් එක. ඉතින් ඒක මේ වෙද්දි ongoing and running active project එකක්. ඉතින් මමත් බලාගෙන ඉන්නවා ඒකේ growth එක දිහා මොකද වෙන්නේ කියලා. ඉතින් දැනට මම ඊටම සතුටුදායක තත්වයක ඉන්නවා. මොකද ඒක running position එක තියෙන නිසා. හරි, අපි පැහැදිලි කරගමු තංගමලේ ඩයරිස් කියන ෆිල්ම් ප්‍රොජෙක්ට් එක ගැන පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් මේ අහගෙන ඉන්න කෙනෙක්ට මේ පිළිබඳව තව විශ්වාසය ඇති වෙනවා. දැන් මම කැමති ඒකට ෆන්ඩ් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මම කැමති ඒකට දායක වෙන්න. මම කොහොමද දායක වෙන්නේ? මට මොනවාද ලැබෙන ප්‍රතිලාභ? අර රිවෝඩ් එක මොකක්ද? මම උදාහරණයක් කියන්නම්. දැන් එකක් තමයි මම මෙතනදී වැඩිය මේ ප්‍රොජෙක්ට් එක ගැන තොරතුරු කතා කරන්න අකමැති. ඒකට හේතුව මේ ප්‍රොජෙක්ට් එක තාම ongoing යන ප්‍රොජෙක්ට් එකක්. ඔව් ඔව් ඔව්. නමුත් ඒ ප්‍රොජෙක්ට් එකේ මං හිතනවා කොපිරයිට් එක. එහෙම නැත්නම් ඒ ප්‍රොජෙක්ට් එකේ අපි කියනවා මේ අයිතිය තියෙන්නේ ඒ ප්‍රොජෙක්ට් එකට. ඒ කියන්නේ ෆිල්ම් එකට. එතකොට ඒ ෆිල්ම් එකේ කොපිරයිට් එක තියෙන්නේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් උපුල්ෂාන් සන්නස්ගල මහත්මයාට. එතකොට එතුමා තමයි තීරණය කරන්නේ මේ ප්‍රොජෙක්ට් එක තවදුරටත් කොච්චර කරන් යනවද, ජනතාව දුන්න මුදල් ඇතිද ඒක තීරණය කරන්නේ. එතකොට ඒකට දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්නේ ඒ අදාළ ප්‍රොජෙක්ට් එකේ හෙඩ්. ඒ හින්දා මම උදාහරණයක් වශයෙන් පමණයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඔබ අහන හින්දා මම කියන්නම්. ඉතින් tangamaledairies.com කියන වෙබ්සයිට් එකට ගියාම ඔය සියල්ලම තියෙනවා. ඇත්තටම කියනවා නම් කායන්වත් අහන්න ඕනේ නැහැ. වීඩියෝස් හැමදේම එතන තියෙනවා. නෑ මට අංක ගණිතයෙන් නෙවෙයි මම කියන්නේ මේ. දැන් ඒක දුන්නාම ඒක ආයෝජනයක් විදිහට නෑ මොනවා රිවෝඩ් එකක් හම්බෙනවා. සරල උදාහරණයක් කියන්නම්. ඒකත් දැන් tangamaledairies වෙබ්සයිට් එකේදී
අපි හිතමු යම් කෙනෙක් මුදලක් ගෙව්වා කියලා ඩොලර් 100ක් දුන්නා කියලා. එයාට හම්බෙනවා ෆිල්ම් එකේ වෝල්පේපර් එක, ෆිල්ම් එකේ මොබයිල් ෆෝන් වෝල්පේපර් එක, ඊට පස්සේ රින්ගින් ටෝන් එකක් එයාට හම්බෙනවා. ඒ ඔක්කොම ඊමේල් එකකින් ඔටෝමේට් වෙනවා. ඊට අමතරව අපි හිතමු මේ පුදුල ඔස්ට්‍රේලියාව කෙනෙක් කියලා. ඔස්ට්‍රේලියාවේදී මේ ෆිල්ම් එක අපි හිතමු කවුරු හරි ඒක ටෙලිකාස්ට් කරන පළවෙනි ෂෝ එක, එහෙම නැත්නම් අපි කියනවා ප්‍රීමියර් එක තිබ්බා කියලා. ඒ ප්‍රීමියර් එකට එයාට එන්න අවස්ථාව සලස්වා දෙන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒ වගේ අපිට රිවෝඩ්ස් එකක් නෙමෙයි ගොඩක් ඉදිරි දෙන්නත් පුළුවන්. දැනට තියෙන්නේ අර කියන තුන. ඒ කියන්නේ ෆිල්ම් පෝස්ටර් එක, ඒක ඩෙස්ක්ටොප් වෝල්පේපර් එක, මොබයිල් ෆෝන් වෝල්පේපර් එක සහ රින්ගින් ටෝන් එක. ඒකට කියන්නේ රිවෝඩ් එකක් කියලා. ආට් පීස් වගේ වට මේක තෘප්තියත් එක්ක කරන්න පුළුවන් වැඩක්. ඒ කියන්නේ සතුටට අගයක්, සතුටට මිලක්. ඉතාම හොඳ කතාවක්. අපි කතා කරමින් ඉන්නේ දයන් කිරිවතුරුවත් එක්ක, ජාතික සංවිධායක, ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනම කොළඹ විශ්වවිද්‍යාලය, ඒ වගේම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කෝට් සමූහ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් අපේ රටේ ඉන්නවා, දැන් අපේ රටේ හුඟක් වෙලාවට දයන් ලෝකෙ එළියට ගිහිල්ලා සල්ලි හොයන ඊට පස්සේ ප්‍රොජෙක්ට් කරන, එතකොට විවිධ ව්‍යාපෘති වලට දායක වෙන නැඹුරුවක් තියෙන තරුණ පිරිස් ඉන්නවා. අපේ අයට කොහොමද මේක ඇඳ ගන්න පුළුවන්? ඇත්තටම මේක ගොඩාක් හොඳයි කියලා මං හිතනවා. දැන් ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර්ස්ලා කියලා ලංකාවේ ඉන්නවනේ තරුණ කොට්ටාස. එතකොට ඒගොල්ලෝ නව දැනුම සොයාගෙන යන අය. ඒ කියන්නේ ඒගොල්ලෝ බලනවා කොහොමද ලංකාව ඩොලර්ස් ගේන්නේ, ලංකාවට කොහොමද අපි වැලිය එකක් ඇඩ් කරන්නේ, ලංකාවේ නම කොහොමද අනිත් රටවලට ගෙනියන්නේ, රයිට්? ටුවරිසම් පැත්තේ ඉන්න අයට පුළුවන්. හරිද? එතකොට මේගොල්ලන්ට පුළුවනි ප්‍රොජෙක්ට්ස් හදන්න. ඒ කියන්නේ ඇත්තටම මේක හොඳ ඔපර්චුනිටි එකක් ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර්ස්ලට මං හිතන්නේ. ඒ තමයි ඒගොල්ලන්ට පුළුවන් ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලට්ෆෝම්ස් හදන්න. ඉතින් අපිට පුළුවන් අපේ පැත්තෙන් US entity එකක් අපිට රෙජිස්ටර් తీර නිසා අපිට පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයෙන් ඒ අයට පහසුකම් දෙන්න. ඒකට අපි මුදල් වැය කරන්නේ නැහැ. මොකද අපි දෙන්නේ වැලියු එකක්. ඒතුළ ඒක සමාජ සේවයක් අපිට. මොකද අපිට කන්සෙෂන් එකක් කොහොමත් ඒකේ තියෙනවා. ඒතුළ අපි කරන්නේ ඒගොල්ලන්ට දැනුම දෙන එක. අනිත් එක තමයි ඒගොල්ලන්ට පුළුවන් මේක සෙල්ෆ් ස්ටඩි කරලා තමන්ට තනියම ප්ලට්ෆෝම් එකක් කරන්න පුළුවන්. එතකොට ආපහු ඒකට අපිට අවශ්‍ය සර්විසස් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කොහොමද මහ බැංකුවේ අනුමැතිය තියෙන ක්‍රමය මේකට හොයාගන්නේ? ආපහු දැනුමනේ. ඒ කියන්නේ මෙතන තනිකරම තියෙන රනිල් දැනුම. ඒ කියන්නේ දැනුම හරියට ගත්තොත්, ඒ කියන්නේ නොලෙජ් ගැප් එක ක්ලියර් කරගත්තොත්, this is a fortune. මේක නිදානයක්. කියන්නේ අපේ රටට මුදල් ගලාගෙන එන මේ වෙනම මාර්ගයන් අතිවිශාල ප්‍රමාණයක් හදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ මුදල් ගලාගෙන එන්නේ රටේ යම්කිසි ප්‍රොඩක්ට් එකක් ගැන රෙකග්නිෂන් එකක්, හඳුනා ගැනීමක් වෙන හින්දානේලිය. අන්න ඒකත් එක්ක අපේ රටේ නම සෑහෙන ප්‍රචලිත වෙන්න පුළුවන් ලෝකයේ අනිත් රටවල් සමග. හරි, අපි අද දවසේ කතා කරන මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන සංකල්පය ගැන සමහර වෙලාවට දැන් මේක වෙන්නේ කොහොමද, මේක ඔපරේට් වෙන්නේ කොහොමද, කොතනින්ද මේකට මුල් අඩිය තියන්නේ කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ගැන උනන්දුවක් ඇති පාර්ශවවලට මේ පිළිබඳ දැනුම ලබා ගන්න. දැන් ලංකාවේ ඇත්තම කතාව දයන් මේක, ඒ කියන්නේ ලෝකෙ තිබ්බට ලංකාවේ මිනිසුන්ට මේක හුරු නැති ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේක කොතනින්ද පළමු අඩිය තියන්නේ කියන ප්‍රශ්නේ. දැන් දයන් කිරිවත්තුඩුව මෙතන ඉඳගෙන මේ කතාව කියන්න තියෙන ඕනකම මොකක්ද? දයන් කිරිවත්තුඩුව ඇයි මිනිසුන්ට මේක ඇඩ්‍රස් කරන්නේ කියන එක මට ප්‍රශ්නයක්. අපි එතනින් කතාව පටන් ගමු. අර ප්‍රශ්නෙටම සම්බන්ධ කරලා කොහොමද මේක සම්පත්දායක හොයාගන්නේ? කවුද මේකට දැනුම දෙන්නේ? කවුද මේකට අත දෙන්නේ? හරි, දැන් ඇත්තටම මම කල්පනා කරපු දෙයක් තමයි, මගේ කම්පැනි එක හරි මම කියන පුද්ගලයා හරි විතරක් මේ වැඩේ කරොත් මේ කියන කොන්සෙප්ට් එකේ තියෙනවානේ අයිඩියා එකක් මොනොපොලිස්ටික් බිස්නසස් නැති කරන්න කියලා. ඒ කියන්නේ මේ කොන්සෙප්ට් එකේ විෂන් එක තමයි මොනොපොලිස්ටික් බිස්නසස් අයින් කරන එක ලෝකේ. ඒක මම මුලදෙම කිව්වා. මොකද හේතුව සමහරක් ව්‍යාපාරිකයෝ තමන්ගේ තියෙන මුදල් බලය පාවිච්චි කරලා පොඩි ව්‍යාපාර තමන්ගේ යටතට අරගෙන ඒවා පසු කාලීනව ගෙන සුදුවාලි ව්‍යාපාර බවට පත් කරගන්න. ලංකාවේ තියෙන ඕනතරම් අත්දැකීමුත් තියෙනවා අපි නම සඳහන් නොකළා. තියෙනවා. හරිද? එතකොට ක්‍රවුඩ් ෆන්ඩින් කියන එකේ විෂන් එක මෙහෙම නැත්නම් ඒකේ දැක්මම තමයි මොනොපොලිස්ටික් බිස්නසස් නැති කරන්නේ. දැන් නිකමට හිතන්න මේක පිළිබඳ දැනට දැනුම තියෙන පුද්ගලයෙක් විදිහට සහ ඒක ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් කරපු කෙනෙක් විදිහට ඉන්නේ මම විතරයි. එතකොට මට පුළුවන් නේද ඕනම් මේක මොනොපොලිස්ටික් කරන්න. ඒකනේ. ඔබට ඒක අධිකාරයක් පවත්වා ගන්න පුළුවන්. එතකොට මම කැමති එහෙම ඒකාධිකාරයක් පවත්වා ගන්න එක නැති කරන්න. මොකද හේතුව එහෙම වුණොත් තමයි මම ක්‍රවුඩ් ෆන්ඩින් කියන කන්සෙප්ට් එකේ විෂන් එකට, එහෙම නැත්නම් දැක්මට මම ප්‍රතිචාර දක්වා වෙන්නේ. එහෙම නැත්නම් මම සාමාන්‍ය ලංකාවේ අපි කියනවා ව්‍යාපාර හදාගන්නෙම නිෂ් මාකට් එකකට පිච් කරලා ඒක හරහා බල ඒකාධිකාරයක් හදාගෙන
ඒකට දේශපාලන සම්බන්ධතා ගොඩනගාගෙන ඒකට පාතාල සහ වෙනත් දාමනිකයන් සම්බන්ධ කරගෙන තමයි මේ ව්‍යාපාරයේ යම්කිසි ඉහළ තැනකට ගෙනියන්නේ. මං කියන්නේ හැම ව්‍යාපාරෙම එහෙම වෙනවා කියලා. එහෙම ක්‍රමවේදිකුත් තියෙනවා. එතකොට එහෙම ක්‍රමවේද ගොඩක් තියෙන තැනක මම මේ කියන කාරණාව ඒ අදාළ දැක්මට අදාළව නැත්තම් මම හිතනවා මම එතන අකුසල කර්මයක් කරනවා කියලා. එතකොට ඒක කුසලද අකුසලද කියන එක තීරණය කරන එක ජනතාවට බාරයි. නමුත් මම හිතනවා මට ඒ කියන කාරණාවේදී දෙවනි කොටසක් හම් වෙනවා. ඒ තමයි යම්කිසි ආත්ම තෘප්තියක් ලැබෙනවා. හිතන්න මම ගුරුවරයෙක් වශයෙන් මේ රනිල් මේ ශේෂ්ත්‍ර සමග සම්බන්ධ වෙන්නේ. එතකොට මගේ තෘප්තිය තියෙන්නේ කෙනෙක්ට යම්කිසි දෙයක් කියලා දෙන එක. එතකොට මම සංගීත ගණිත උගන්වද්දී මම ව්‍යුක්ත සංකල්ප මිනිසුන්ට සම්ප්‍රේෂණය කරලා ඒකෙන් ව්‍යුක්ත තෘප්තියක් ලබාගෙන තියෙනවා. එතකොට මෙතනදී මම හිතනවා මෙතන තියෙන සංකල්පයත් ව්‍යුක්තයිනේ. ඇයි ඒක ව්‍යුක්ත වෙන්නේ? මොකද ඒක ලංකාවේ ජනතාවට ආගන්තුකයි. ආගන්තුකයි සාමාන්‍ය ධාරාවෙන් එපිට තියෙන්නේ. එපිට තියෙන්නේ. එතකොට ඒක ඕල්මෝස්ට් ව්‍යුක්තයිනේ. ඔව්. එතකොට මම මෙතන කරන්නේ ව්‍යුක්ත දැනුම සංයුක්තව ජනතාවට සම්ප්‍රේෂණය කරලා ඒ හම්බෙන තෘප්තිය මගේ මේ මානසික ඒකාග්‍රතාවයට පාවිච්චි කරන එක. ඉතින් මං හිතන්නේ ඒකේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ විදිහක් තමයි දැන් තමන්ට ඔය කියන ඒ කියන්නේ බොරු. ඒ කියන්නේ මේ කියන්නේ බොරුව. තමන්ට බෙනිෆිට් එකක් නැතුව කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ ලංකාවේ තුල සංස්කෘතිය දැන් මේ හැදිලා තියෙන සංස්කෘතිය. ඒ කියන්නේ සුදු රෙදි ඇඳන් ආවට ඒක ඇතුලේ මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඒ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවනේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ අති බහුතරයක් කරන්නේ ඕක නිසා. ඒ කියන්නේ අපි ඔකට කියනවා දැන් පුද්ගලයන් 1000ක් ඉන්න තැනක හැමෝම නිර්වතින් ඉන්නවනම් කෙනෙක් වස්ත්‍රයක් ඇඳගෙන ගියොත් ඒ පුද්ගලයා නොන් සිවිලයිස් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ වගේ ලංකාවේ අතිබහුතරයක් එහෙම ක්‍රියාත්මක වීම මං හිතනවා මගේ වැරද්දක් නෙමෙයි කියලා. ඒ හින්දා මං තවදුරටත් ස්ථාවර කරනවා මේකෙන් මට ලැබෙන වැලියු ප්‍රොපොසිෂන් එකේදී අති විශාල ප්‍රමාණයක් තියෙන ආත්ම තෘප්තිය. එතකොට ඒ කොස්ට් එකක් මට යන්නේ නැහනේ. ඔව්. මං කිව්වනේ ෆෝමැට් එක. එතකොට මට US වලින් entity එකෙන් සපෝට් කරනවා නම් මට තියෙන්නේ අතරම කියනවා නම් සර්විස් එක දෙන්න විතරයි. ඒ සර්විස් එකේදී කන්සෙෂන් එකක් හම්බ වෙනවා. ඒ කොස්ට් එක cover වෙන්න. එතකොට මට ඒකෙදි ප්‍රොෆිට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ මේ දැනුම සංසරණය වීම හරහා ඒකෙන් ජනතාවට ලැබෙන වාසිය මගේ තෘප්තිය බවට පත් කර ගැනීම. ඉතින් ඒකෙදි ආපහු හංගලා සෙල්ලම් කරනවත් අර ඕපන් කාඩ්ස් මම සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්නේ. ඉතින් ඒකෙන්ද හරි ලේසි එක ප්‍රකාශ කරා. ඔව්. ඒ කියන්නේ ඔබ ප්‍රකාශ කරන සහ ඒක ඕනනම් රටේ තියෙනවනේ නීතිමය ඕනතරම් පසුබිමක් තියෙනවනේ ඕනතරම් අධීක්ෂණයට ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මහ බැංකුව සමග මේක ගනුදෙනු කළා. මේකේ තියෙන නිර්දේශ වලට අනුවනේ ඔබ කටයුතු කරන්නේ. හරි අපි මෙහෙම හිතමු. දැන් ඔබ ආයතනය කොහොමද මේකට මැදිහත් වෙන්නේ? දැන් කෝඩ් සමූහ ව්‍යාපාරයේ කොහොමද සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේක ඒ අකුරේ ඉඳලා පටන් ගන්න උපදේශණي අවශ්‍යයිනේ. දැන් ඒ කියන්නේ මේක අඳුරගන්නත් දැන් මේ පැය භාගෙන් ඇත්තටම මේක අඳුරගන්න බෑ ඒ තුසේ. අමාරුයි. කොහොමද මේක අඳුරගන්නේ? කොහොමද ඔබ මග පෙන්වන්නේ? කොහොමද ලියාපදිංචි වෙන්න ඕනේ? මේමයි. මම කිසිම platform එකක් දැනට එහෙම ලියාපදිංචි වීම සඳහා යොමු කරලා නැහැ. නමුත් අදටත් يعني දැන් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත දවසේ ඉඳන් يعني ලංකාවට first time ප්‍රොජෙක්ට් එක කරපු දවසේ ඉඳන් ගොඩක් අය මේ ගැන interested දැන්. එතකොට ගොඩක් අය මගේ US number එකට WhatsApp කරනවා. මොකද මේ US entity එකේ වැඩ මම US number එකට තමයි දීලා තියෙන්නේ. Personally ගොඩක් අය WhatsApp කරලා අහනවා කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඒ අයට අපි කරන්නේ ගොඩක් වෙලාවට මීටින් එකක් arrange කරලා දෙනවා අපේ සම්පත් දායකයෙක් එක්ක. ඒතර සමහරකට මගේ US partnersලා ඉන්න වැඩ කරන ඒගොල්ලොත් එක්ක. ඉතින් ඉංග්‍රීසි භාෂාව යම් ප්‍රමාණයකට දන්න අය කෙලිම US team එකත් එක්ක වැඩ කරනවා. එහෙන් බැරි කට්ටියට ඉතින් මම පුද්ගලිකව පැයක හෝ පැයකමාර මීටින් දීලා උදව් කරන අවස්ථා තියෙනවා. ඉතින් ටයිම් එක ලැබෙන විදිහට, ඒ කියන්නේ මට කාලේ ඉඩ ලැබෙන විදිහට මම උදව් කරගෙන යනවා. හරි, තව ටිකක් පැහැදිලි කරගමු. දැන් මේක ලංකාව ඇතුලේ ඔබ කරනකොට ඔබ කියනවා මේ උදව් කරනවා කියලා. කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙම සම්බන්ධ වෙන්න, කියන්නේ ඔබව සම්බන්ධ කරගන්න දෙයක් කියන්න පුළුවන් මේ වෙලාවට. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මට දෙන්න පුළුවන් මගේ US number එක. ඒ කියන්නේ මම ඇමරිකාවේ සජනපදයේ අදාළ company එකත් එක්ක වැඩ කරද්දී මම පාවිච්චි කරන මගේ personal number එක. ධන 1 778 401 3322. අපි නැවත කියමු. ධන 1 778 401 3322. එතකොට මේ නම්බර එකට WhatsApp කරන්න පුළුවන්, direct calls ගන්නත් පුළුවන්. නමුත් direct call එකක් ගත්තොත් එහෙම මං හිතන්නේ සෑහෙන ගැබෙනවා. ඉතින් WhatsApp කරන එක පහසු වෙයි. එතකොට WhatsApp කරා නම් තමන්ගේ නම සහ purpose එක crowdfunding ගැන දැනගන්න ඕනේ කියලා අපිට පුළුවන් meeting එකක් arrange කරලා ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න කොහොමද crowdfunding project එකක්
තමන්ගේ ප්‍රොජෙක්ට් එකට ෆයිනෑන්ස් කරගන්න ක්‍රවුඩ් ෆන්ඩින් ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. තව මේක පරිශීලනය කරනවා නම් සහ රිෆර් කරනවා නම් මොනවාද තියෙන සෝසස් අපිට ක්‍රවුඩ් ෆන්ඩින් ගැන කියන ගන්න? YouTube, Google, Facebook, ඕනම සෝෂල් මීඩියා එකකට ගිහිල්ලා සර්ච් කරා නම් ක්‍රවුඩ් ෆන්ඩින් කියලා. ඉතින් මං හිතන්නේ මේ ගැන ඕනතරම් තොරතුරු තියෙනවා. අර ඒක කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ග්‍රවුන්ඩ් ලෙවල් එකට ගේන්නේ කොහොමද කියන එකේ තමයි යම් යම් ගැටලු මතුවෙන්නේ. ඉතින් ඒ ගැටලුව නිරාකරණය කරලා තියෙනවා. ඉතින් you name it, we have it. ඒක හරියට දැන් කලකට ඉහත අන්තර්ජාලයේ මුදල් හැවීම කියන එක අපිට හරි ආගන්තුකයි. දැන් ගමේ ගොඩේ හැමතැන මේක තියෙනවානේ, ෆයිනෑන්ස් වේවා එක එක වෙළඳ නාමයට දෙ තියෙනවා. දැන් ඒ වගේ ඔබ කියන්නේ අනිත් රටවල මේක බිම් මට්ටමට ඇවිල්ලාද මේ වෙනකොට? ඔව්, අතිශය බිම් මට්ටමේ තියෙනවා. ඒ කියන්නේ දැන් කලාගාර නිර්මාණය කිරීමට, ඊට පස්සේ මියුසියම්ස්, ඒ කියන්නේ කෞතුකාගාර නිර්මාණය කිරීමට, ඊට පස්සේ නගර නිර්මාණය සඳහා නගර පිරිසිදුකරණය. ඉතින් මේ කාරණාවලට ක්‍රවුඩ් ෆන්ඩින් තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒක තමයි ලේසිම විදිය. ඉතින් ඔබ හරියට තරකානුකූලව, එහෙමත් නැත්නම් තියරිටිකලි අපි කියනවා සිද්ධාන්තමය වශයෙන් බැලුවොතින් ටැක්ස් කලෙක්ෂන් කියන්නේ මොකද්ද? ක්‍රවුඩ් ෆන්ඩින්නේ. බදු එකතු කිරීම කියන්නේ ක්‍රවුඩ් ෆන්ඩින් තමයි. ඒතර බදු එකතු කරගෙන ඒ සඳහා අපි අගයක් ලබා දෙනවා. අපි කියනවා ඕගොල්ලෝ අපිට බදු දෙන හින්දා නගර සභාවෙන් ඕගොල්ලෝ කුණු ටික අයින් කරනවා කියලා. හැබැයි ඉතින් අපි බදුත් දීලා නගර සභාවෙන් එන අයියට ටිප් එකකුත් දෙනවා. දෙනවා. ඔව්. ප්‍රශ්නයක් නේ, ඒකත් ක්‍රවුඩ් ෆන්ඩින්. ඒකත් ක්‍රවුඩ් ෆන්ඩින්. හරි, අපි අද දවසේ මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන සංකල්පය ගැන මං හිතන්නේ මේ සම්පූර්ණයෙන් නොවුනත් මූලික දැනුමක්, මූලික හරයක් ලබා දෙනවා. දැන් එක තැනකදී මතුවෙන ප්‍රශ්නයක් මේ ලංකාවේ දැන් ඔබට මේක ඉස්සරහට එයි. මම මේ කියන ප්‍රශ්නේ. ඔබ වැඩ කරන්නේ USA බේස් සමාගමක් එක, කියන්නේ USA සමග තමයි ඔබ වැඩ කරන්නේ. මේක හරියට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. වෙන ප්‍රොජෙක්ට් එකක් තමයි මේ ලංකාවේ තුල ඔබ රන් කරන්න හදන්නේ. ඔබ මේ රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයකට ඇවිල්ලා ඔබ මේ කරන්නේ ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් රන් කරන්න, මේ වපසරිය හදන එක. මම එහෙම ඔබට චෝදනා කරනවා. ඕ නෑ, වැඩේ කියන්නේ මෙහෙම USA වල තියෙන කම්පැනි එක මගේ කම්පැනි එකක්. LLC එක. ඒතර ඒකේ ඩිරෙක්ටර් මම, මගේ මෙම්බර් කෙනෙක් ඉන්නවා. එයා ඒතර මගේ ශිෂ්‍යයෙක්. ඉතින් එහෙනම් මේ එහෙනම් ඇත්තටම මට ওই ප්‍රශ්නේ කරන්න ඕනේ USA වලින්. ලංකාවේ එකෙක් ඇවිල්ලා මොකද්ද මේ LLC එකක් දාලා ක්‍රවුඩ් ෆන්ඩින් ප්‍රොජෙක්ට්ස් කරලා ලංකාවට සල්ලි ගන්න කියලා. එහෙනම් ලංකාවෙ ඉන්නේ මේ චෝදනාව වෙන්න ඕනේ. ඇමරිකාවෙන් එන්න ඕනේ කවුද මේ ට්‍රෝජන් හෝස් කියලා. හරි. ඔබ එක තැනකදී කිව්වා මේ කතාවේ දයන්න, ඒ කියන්නේ ඔබ ගණිත ගුරුවරයෙක් මම හොඳටම දන්න විදිහට ඔබ සංයුක්ත ගණිතය උගන්වලා, ඒ කියන්නේ ඔබ ඒ ටියුෂන් කියන ව්‍යාපාරයත් එක තැනකට ගෙනිච්චයි. ඒක වෙන වෙනසක්. ලංකාවේ ඔන්ලයින් නැති කාලේ ලංකාවටම අපි කියන සූම් ලයිසන් එක අරගෙන ලංකාව ඇතුලේ ඒක වෙනම පෙරලියක් කරපු කෙනෙක් ඔබ. සූම් ISV. ඔව්, වෙනම කතාවක්. එතකොට දැන් මේ ක්‍රමයේ හරහා, මේ ක්‍රමයේ හරහා ලංකාව ඉන්නේ, ලංකාව මේක නිදානයක් කරගන්න පුළුවන් කියලා ඔබ ඒක තැනක සඳහන් කරනවා. කොහොමද ඒක කරන්නේ? හරිම සරලයි. මම හිතනවා හැම වෙලෙම දේවල් දෙකයි අවශ්‍ය වෙන්නේ දිනු වෙන්න කියලා. එක නොලෙජ්, දෙක කමියුනිකේෂන්. එතකොට නොලෙජ් ගැප් එක නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ මොනවා හරි දෙයක් පිළිබඳ දැන් මේකට වඩා සරල උදාහරණයක් මම කියන්නම්. ශාස්ත්‍ර සහ සූත්‍ර. ඉතින් අපි ඉගෙන ගත්ත ඔය ඉන්දියානු ක්‍රමවේදලින් ගත්තාම කියන ශාස්ත්‍ර කියලා තියෙනවානේ. ශාස්ත්‍රය කියන්නේ ෆෝමියුලා එක. සෝරි, එඩියුකේෂන් එක. එතකොට සූත්‍රය කියලා කියන්නේ ෆෝමියුලා එක. හරිද? එතකොට ඔයාල නොලෙජ් ගැප් එක නැති කරගන්න ඕනේ. ඔයාගාව මෙතොඩොලොජි එකක් තියෙන්න ඕනේ. එන එක කමියුනිකේට් කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. රයිට්. ඉතින් එතකොට ඒකම තමයි දැනුත් වෙන්නේ. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් බඩු කර්මාන්තයේ පිළිබඳ විශේෂඥයෙක්, එයාට විතරයි මේ දේ කරන්න පුළුවන් කියලා. එතකොට එයා ගාවට හැමෝම එනවනේ. අනිවාර්යයෙන්. ඒ වගේ තමයි ක්‍රවුඩ් ෆන්ඩින් කියන එක පබ්ලික් වනතුරු, ඒ කියන්නේ හැමෝටම කොමන් දෙයක් වනතුරු, පළවෙනියෙන්ම මේ බිස්නස් එකට එන්ට වෙන අපි හිතමු 100 දෙනා කියලා. ඒ 100 දෙනාට තියෙන අවස්ථාව උපරිමයි. ඒතර එයාලා කොහොමත් ඒ නිදානේ වෙත යනවා. ඒ කියන්නේ මම මේ ප්‍රෝග්‍රෑම් එක කරත් නැතත් ඒක වෙනවා. නේනවා. රයිට්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන එකේ බලාපොරොත්තුව තමයි ඒ නිදානේට යන කාල සීමාව අඩු කිරීම හරහා ඒකෙන් රටට සහ ඒ කියන්නේ මම වුණත් 11 වසර වෙනකන් ඉගෙන ගත්තේ රජයේ පාසලක ත්‍රිස්තුන විද්‍යාලය. එතකොට මම හිතනවා මගේ අධ්‍යාපනය මම නොමිලේ හම්බුනේ. ඔව්. අනේ පාසකම් ගාසෝ විතරනේ ගෙව්වේ. ඔව්. එතකොට මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ගියාට ඉන්ටර්නැෂනල් ස්කූල් එකෙත් මට ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ. ලයිසෙන්ස් වත්තලින් මට ස්කෝලර්ෂිප් එකක් හම්බුනේ. එතකොට ඒ ස්කෝල්ට මම හිතනවා මම ණය නැහැ කියලා මේ වෙද්දි. හැබැයි රටට ණයයිනේ. අනිවාර්යයෙන්. ඒතොරේ ණය ප්‍රමාණය මේ වැලියුස් වලින් අපිට ගෙවන්න පුළුවන් කියලා මම සමහරක් තැන්වලදී හිතලා තියෙනවා. ඒක සමහරක් කට්ටිය කියනවා එහෙනම් මෝඩ තින්කින් එකක් කියලා. බට් මං හිතනවා මගේ යුතුකම් මං ඉෂ්ට කරන්න ඕනේ කුමන තරාතිරෙම හිටියත් කියලා. ඉතින් අපේ තරුණයන්ට අවස්ථාව තියෙනවා නිදානය
මෙතන නෙමේ අන්න අතන තියෙන්නේ කියලා තේරුම් අරගෙන වැඩේ කරන්න. ඔබ මේ සටහන් කරලා තියාගන්න, කවදාහරි දවසක ක්‍රවුඩ් ෆන්ඩින් කියන එක ලංකාවෙම අර හැම අස්සක් මුල්ලකම පැතිරුණු දවසට ලක්හණෙන් තමයි දයන් මේක ඇවිල්ලා මේ සංකල්පේ මුලින්ම කතා කරේ කියලා එහෙම ඕනතරම් අපිට සාක්ෂි තියෙනවා. අපේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන සංකල්පය ගැන දවසේ කතා කරේ දයන් කිරිවත්තුඩුවත් එක්ක, ජාතික සංවිධායක ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනමේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කෝඩ් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය. අවසාන වශයෙන් පොඩි වචනයක් ඕනේ දයන්. කියන්නේ මිනිස්සු කැමති මේ උද්දමනය, මේ ආර්ථික අර්බුදය, මේ හැම තැනක්ම මැද්දේ කොහේ හරි වැලකෙල්ලෙන දැන් ඕනේ එහෙම එකක් අපිට තියෙන. කියන්නේ එදිනෙදා වියදම් ටික පියෝගන්න මේ සංකල්ප ගැන හිතන්න සමහර වෙලාවට අපිට හිතන්න වපසරියක් නැති වෙලා තියෙන තැනක් මේ වෙලාවේ. මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ වගේ සංකල්ප ලංකාවට ඉන්වර්ට් කළා අපිට ගොඩ යන්න පුළුවන්ද? මෙහෙමයි, ඕනම රටකට ඕනම අවස්ථාවක ගොඩ යන්න පුළුවන්. ඒතර අවශ්‍ය වෙන්නේ වැල හඳුනා ගැනීම. වැලේ එල්ලීම නෙමෙයි. වැලවල් හැමතැනම තියෙනවා. වැල පේන්නේ නැත්තේ නොලෙජ් ගැප් එකේ හින්දා. ඒතර වැලවල් ගොඩක් තියෙනවා කියලා පේනවා නොලෙජ් එක ගොඩක් තිබ්බහම. අදාළ වැල හොයාගත්තා, එල්ලුණා. අර මොකද්ද අලියාගේ නැට්ටෙලිලා දිවි ලෝකේ ගිය විදිහට නැතුව අදාළ වැල තෝරගන්න ඕනේ වැලේ මුල දැනගෙන. වැලදියේ ගියා නම් නිදාන්නේ තමයි. බොහොම ස්තුතියි, හොඳ කතාබහක් කියලා අපි විශ්වාස කරනවා. මේ කාලය තුළ ඔබට හිතන්න ගොඩක් දේවල් අපි ඉතුරු කරා. ඒ ඔස්සේ අපි තවත් දවසක මෙවැනි වටිනා කතාබහකින් හමුවෙමු. බොහොම ස්තුතියි දයන් කිරිවත්තුඩු, ඔබට ජාතික සංවිධායක ශ්‍රී ලංකා ගණිත ඔලිම්පියාඩ් පදනම වෙනුවෙන් සහ ඒත් එක්කම කෝඩ් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙනුවෙන්. කියන්නේ මේක ඔබ කියන විදිහට රටට වැඩක් තියෙන දෙයක් ගැන කතා කරන්න ඔබේ කාලය වේදන් කළාවේ. ඒ වගේම මේක සාර්ථක වුණ දවසට අපි නැවත ඔබත් එක්ක කතා කරමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.